විපක්ෂ නායකතුමාට මට කියන්න ඕන 22 උදේ පටන් ගත්තාම විපක්ෂ නායකතුමාට මයික් ටයිසන් වගේ බ්‍රේක් නැහැ. ප්‍රශ්න අහගෙන 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 යනවා. විපක්ෂ නායකතුමා ඔක්කොම කන් අහිංසක මිනිස්සු ඉංග්‍රීසියෙන් තමයි මේ කොන්ට්‍රැක්ට්ස් ලියාගන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියවන්නේ in between the lines. Unmax DT මේක මේ වෙන විට මේ ආයතනය තහනම් කරලා තියෙනවා. මේ තහනම් කරලා තියෙන ආයතනය දැනට කෝටි 292ක් තිස්සුන්ගෙන් එකතු කරගෙන තියෙනවා මේ රටේ. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. මේ ගනුදෙනුවේ මේක පිටිපස්සේ ඉන්නවා මහා මොලකරුවේ ගරු මුනාස්රෝඩ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි මට මේ කාලය ලබා දීම ගැන මේ වගේ පනතක් මේ මොහොතේ මේ පාර්ලිමේන්තුවට ගෙන වෙන වෙලාවේ ඇත්ත වශයෙන්ම අපි දැන් බලාගෙන හිටියා මේ සියලු දෙනාම කතා කරනවා මේ මහා බැංකුව ස්වාධීන වීම ගැන අපි මතක් කරගත්තොත් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් අද මම හිතන්නේ අවුරුදු 25ක් සමරනවා ද ඉන්ඩිපෙන්ඩන්ස් from the government. මේක ස්වාධීන කළ අවුරුදු 25ක් වෙනවා මේ අවුරුද්දට බැංක් ඔෆ් ඉංග්ලන්ඩ් එකත් සෙන්ට්‍රල් බැංක් ඔෆ් ඉංග්ලන්ඩ්. එතකොට මං හිතන්නේ මේක මම හිතන්නේ මේගොල්ලෝ සියලු දෙනාම පැටලගෙන තියෙනවා මහ බැංකුව ස්වාධීන වුණ පළියට මහ බැංකුවට වගකීමක් නැහැයි කියන එක මේ රටට. මේ රටට මේ පාර්ලිමේන්තුවටත් ජනතාවටත් අනිවාර්යෙන්ම ස්වාධීන වෙච්ච මහ බැංකුවක් ඒ තීන්දුව తీරන ගන්න මොහොතක ඒ ගත්තේ කොහොමද ඒකේ වගකීම ඒගොල්ලෝ දරන්න ඕනේ ඒක පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් අනිවාර්යෙන්ම දැනුවත් විය යුතුයි ඒ තීන්දුව වලට ආවේ කොහොමද ඒ තීන්දුව తీරන ගත්තේ කොහොමද කියන එක මොකද එහෙම තීන්දුව తీරන ගත්තට ස්වාධීන වුණාට එහෙම තීන්දුව తీරන ගන්න හැකියාවකුත් නැහැ ඒවට අපිට විස්තර explanations දිය යුතුයි රටේ ජනතාවට සහ මේ පාර්ලිමේන්තුවට මොකද පාර්ලිමේන්තුව තමයි මූල්‍යමය සෑම කටයුත්තකදීම මූලික වෙන්නේ ඉතින් මට කියන්න ඕනේ මේකෙන් වෙන්නේ it means the central bank can promote good of the people of Sri Lanka by maintaining the monetary and financial stability in a country that is the meaning of being independent That is what they are supposed to do. ඒකෙන් ඒක තුලින් වෙන්නේ ඒකයි. නමුත් ඒ වුණා කියලා රටේ ජනතාවට explanation එකක් මේ පාර්ලිමේන්තුවට දිය යුතුයි ඒ ගන්න සෑම තීන්දුව තීරණයක්ම ගත්තේ කොහොමද? එතනට ආවේ කොහොමද කියන එක. ඉතින් මේ වගේ මොහතක මම හිතන්නේ අවුරුදු 70කට පස්සේ අපි මේ මහා බැංකුවේ මේ වගේ පනතක් ගෙනල්ලා මේක වෙනස් කරන්න හදන මොහොතක් ඇත්තටම මේ රට අවුරුදු 75ක ඉන්ඩිපෙන්ඩන්ස් කිව්වට තාම නිදහස් වෙලා නැහැ මං හැමදාම මේ පාර්ලිමේන්තුවේ කෑ ගහනවා වගේ අපි තාමත් ඉන්නේ අවුරුදු 200ක අවුරුදු 100 ගණන් වල අනපනත් වලට යටත් වෙලා මේ රට කවදාවත් සංවර්ධනය කරන්න බෑ මේ 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 තියෙන තත්ත්වයේ උඩ අපි පහු කරගෙන ලෝකේ හැමතැනම අනිත් රටවල් ඔක්කොම ගිහිල්ලා කොටින්ම කියනවා නම් බංග්ලාදේශයේ කියන රට අද අපි අපිට ලං වෙන්නවත් බැරි තත්ත්වයකට පත් වෙලා සංවර්ධනේ ඇයි ඒ රටවල් වල තීන්දු තීරණ හරියට අරගෙන අනපනත් හරියට අරගෙන අද ලෝකයට ගැලපෙන විදිහට නමුත් අපි තාමත් අවුරුදු 200ක 100 ගානක පනත් එක්ක තාමත් සටන් කර කර මේ රට ඉදිරියට ගෙනියන්න බැරි වෙන්න කොහේ හරි තැනක ගෙනල්ලා හිර කරගන්නවා යම් කිසි ව්‍යාපෘතිය පටන් ගත්තත් ඒ ව්‍යාපෘතිය මග යනකොට කොතනදි හරි තැනක පනතක කෑල්ලක් අල්ලගෙන ඒක නවත්ත ගන්නවා මේ රට හදන පනත් නෙමෙයි අද තියෙන්නේ මේ රට තුල මේ රටේ ව්‍යාපෘති සහ සියලුම දේවල් නවත්තන පනත් එහෙනම් මේ පනත් සියල්ලක්ම වෙනස් විය යුතුයි මේ ලංකාවේ මේ මොඩර්න් මේ දැන් තියෙන සිස්ටම් එකට මේ ලෝකේ යන විදිහට මොකද මේ ලෝකය කියන්නේ අද ග්ලෝබල් විලේජ් එකක් අපිත් මේ ලෝකේ මේ රට අයිති ඒ ලෝකෙට එහෙමනම් අපි ඒකට දැස්සි වෙන්න ඕනේ අනිත් එක මම කියන්න කැමති මේ අපි කතා කරනවා මම දැක්කා අද අපේ අනුර කුමාර දිසානායක අපේ මන්ත්‍රීතුමා කියනවා මේ මේ රටේ කතුරුවරයෙක් නැහැලු මේ බංකලොත් භාවයට කතුරුවරයෙක් ඉන්නවා කතුරුවරයම තමයි ඒ කියන්නේ. ඒ කතුරුවරය රුපියල් බිලියන 200ක් මේ රටට 88 89 මේ කාලෙදි විනාශ වුණා. ගිනි තිබ්බා මේ රටේ දේවල්. මේ රටේ රාජ්‍ය දේපල ගිනි තියලා මේ රටේ මේ විනාශ කරපු කාලයක් මේක. මේ ත්‍රස්තවාදය තුලින් ඒ JVP එක කරපු ඒ ත්‍රස්තවාදය තුලින් රුපියල් බිලියන 200ක් මේ රටට නැති වුණා. එහෙමනම් ඒ සියලු දේම මේ රටට මේ බංකලොත් භාවයට වගකිව යුතුයි. අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බ රටක් ඩොලර් බිලියන 200ක් නැති කරපු රටක් අවුරුදු 30කින් මේ යුද්ධයක් හින්දා මේ සියලුම දේවල් වෙලා
විපක්ෂයේ මෙතන ඇවිල්ලා හිටගෙන කෑ ගහනවා දැන් 27-2 ගැන කියනවා විපක්ෂ නායකතුමාට මට කියන්න ඕන 27-2 උදේ පටන් ගත්තාම විපක්ෂ නායකතුමාට මයික් ටයිසන් වගේ බ්‍රේක් නැහැ ප්‍රශ්න අහගෙන 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 යනවා ඒක හරියට මේ රටේ මේ අපි දකිනවා අම්මා තමයි කෑම එක උයන්නේ අම්මා තමයි අන්තිමට කන්නේ හැබැයි මෙතන වෙන්නේ විපක්ෂ නායකතුමා ඔක්කොම කනවා කාලා 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 අනිත් අයිට ඉතුරු කරන්නේ නැහැ කිසි දෙයක් ඉතින් මේගොල්ලන් සියලු දෙනාටම විනාඩි 3යි විනාඩි 4යි ඒකට අපි පලි නැහැ මේ රටේ මහජනතාවගේ මුදල් මේ කෑ ගහගෙන මේ විනාශ කරේ දැන් මං හිත දැක්ක හර්ෂ මැතිතුමා කියනවා අපි විනාඩි 90 ගානක් නැස්ති කරලු දෙපැත්තම ඔව් ඒක ඇත්ත හැබැයි මේ මහජනතාවගේ මුදල් අපි ඇවිල්ලා තියෙන මේ රටේ මහජනතාව වෙනුවෙන් මෙතන අනපනත් ටික වෙනස් කරගෙන මේවා ඉදිරියට ගෙනියන්න මේ රටේ ඉදිරියට ගෙනියන්න නමුත් ඒක නෙමෙයි වෙන්නේ මේ කාලේ කාගෙන දෙපැත්තම කෑ ගහගෙන මොකද්ද මේ කරන්නේ මේක මුදල් මේ රටට මේ නැති වෙන මුදල් මේ කාලය ඒකයි මේ වෙන්නේ ඒ ඔක්කොම තියෙද්දි शुद्ध मूल्य नाय लक्ष तिहक में रटे शुद्ध मूल्य नाय गूगल टाउला थी मे लक्ष तिह लक्ष विसिया कांता अद मे रटे मे शुद्ध मूल्य नाय हिंदा सीय दिवी हानि कर गण थी कांता वो तमंगे दर्व तेक मे वेवा गांड बेरव मेक फाइनेंशियल ट्रैप पे का මේක ගැන මම හිතනවා ඉන්ඩිපෙන්ඩන්ට් ඉන්ක්වයරි එකක් කළ යුතුයි සෙන්ට්‍රල් බැංක් එකෙන් ශුද්ධ මූල්‍ය ණය දෙන සමාගම් 3000ක් විතර මේ රටේ තියෙනවා හොර සමාගම් මේවා මේ අහිංසක ජනතාව දන්නේ නැහැ රටේ ඒ හින්දා මේක ගැන අපි අනිවාර්යෙන් සොයා බැලිය යුතුයි මේ අහිංසක කාන්තාව තමයි මේකට මුල පුරලා තියෙන්නේ මේ මේ ට්‍රැප් එකට අහු වෙලා තියෙන්නේ ඒ හින්දා මේක අපි විසඳිය යුතුයි අපි දැක්ක පහුගිය කාලේ කාන්තාව සත්‍යග්‍රියා කරනවා මේ මේ මේක කරගන්න බැරුව ගෙවා ගන්න බැරුව ඒගොල්ල ලිංගික අල්ලස් වලට මේ අහිංසක කාන්තාව ගොඳුරු වෙලා තියෙනවා මේවා ගෙවා ගන්න බැරුව අන්තිමට ලිංගික අල්ලස් ඉල්ලගෙන යන්නේ මේ ශුද්ධ මූල්‍ය ණය මේ 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 දෙන මිනිස්සු ගම් වලට ගිහිල්ලා අහිංසක මිනිස්සු ඉංග්‍රීසියෙන් තමයි මේ 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 කොන්ට්‍රැක්ට්ස් ලියාගන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියවන්න ඉන් බිට්වීන් ද ලයින්ස් ඉතින් මේ මිනිස්සු අස්සම් කරනවා මොකද අහිංසකයි දුප්පත්කම ඒ හින්දා අහිංසකම ඉදියට මේක අස්සම් කරනවා නමුත් අන්තිමට මේගොල්ල මේකට ට්‍රැප් වෙනවා ඒ හින්දා මේ තියෙන මූල්‍ය සමාගම් ටික අනිවාර්යයෙන්ම ගේන්න ඕන මේවා හොයන්න ඕන මේවා කැන්සල් කරලා දාන්න ඕන මේවා සියල්ලම කෙලිය යුතුයි සෙන්ට්‍රල් බැංකුව තුලින් ඉතින් ඒගොල්ලන්ට ඒ අයිතිය අපි දිය යුතුයි මේවා හොයලා බලලා මේ දේවල් නැති කරන්න මොකද මේ රට තව දුරටත් මෙහෙම යන්න බෑ මට කියන්න ඕන තව කාරණාවක් තියෙනවා අන්මැක්ස් ඩීටි මේක මේ වෙන විට මේ ආයතනයේ තහනම් කරලා තියෙනවා මට දැනගන්න ඕනේ නමුත් මේ තහනම් කරලා තියෙන ආයතනය දැනට කෝටි 292ක් තහනම් කරාට පස්සේ මිනිස්සුන්ගෙන් එකතු කරගෙන තියෙනවා මේ රටේ කෝටි 292ක් එතකොට මොකද්ද මේ ගනුදෙනුව මේක ඇතුලේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා මේ ගනුදෙනුවේ මේ මේ මේක තහනම් කරාට පස්සේ අරගෙන තියෙන එතකොට මේක දැනට CID එකෙත් නීතිපති දෙපාර්තමේන්තුවෙත් බොහොම වන්දගාමීව යන සොයා බැලීමක් වෙලා තියෙනවා මම ඉල්ලා සිටිනවා මේක ඉක්මනට හොයන්න මොකද ඒ අතරතුර මේ කෝටි 3000ක් ගිනුම් මේ වන විටත් හෝල් කරලා තියෙනවා කෝටි 300ක් ගිනුම් වල දැන් වෙනකොට මේක හෝල් කරගෙන ඉන්නවා නමුත් මේ වන විට කෝටි 3000ක් තව මේ රටෙන් පිට කරලා තියෙනවා මුදල් honorable member your time is over on max dt මේක මේ පිරමිඩ් ජාවාරම. නමුත් මේක ගැන කිසිම හැවිල්ලක් දැනට අපේ වෙන්නේ නැහැ. මේක හරි මන්දගාමීව යන දෙයක්. ඒ යන අතරතුර මේ රටේ තවමත් මිනිසුන්ගෙන් සල්ලි එකතු කරගෙන යනවා. කෝටි 292ක් මේ වෙනකොටත් මේක තහනම් කළාට පස්සෙත් එකතු කරගෙන තියෙනවා. එහෙමනම් මේක හොයලා බලන්න ඕන. ඩිරෙක්ටර්ස්ලා 5 දෙනෙක් දැනට පේන්න හිටියත් ඩිරෙක්ටර්ස්ලා 5 දෙනෙක් මේක පිටිපස්සේ ඉන්නවා මහා මොලකරුවෙක්. අන්නේ කෙනා කවුද කියලා අපි හොයාගන්න වෙනවා. මේ වගේ තත්ත්වයක් මේක තියෙන්නේ දැනට. ඉතින් මේ මේක අපි හොයලා බලන්න වෙනවා. මොකද මේ රටේ මේ සල්ලි මේ පිට වෙන්නේ. කෝටි 3000ක් මේ වෙනකොටත් මේ රටෙන් පිට වෙලා තියෙනවා. අපත මේකේ කාලය ඉවරයි. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමා ඇතුළුව මේ මහ බැංකුව ඇතුළුව මේ සියලු දෙනාටත් CID එකත් ඩිපාර්ට්මන්ට්ුවටත් මේක සොයා බලන්න. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ වගේ රටක මේ ආර්ථික තත්ත්වයේ තියෙන මොහතක මේක සොයා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා බොහොමත්ම ස්තුතියි කාලයට